අදා බලමු කොහොමද රවුටර් එකේ IP ඇඩ්‍රස් එක. ඒ කියන්නේ IP සස්පෙන්ඩ් වෙච්ච කෙනෙක්ට නම් අලුතෙන් ඉඳලා පටන් ගන්න කෙනෙක්ට නම් IP ඇඩ්‍රස් එකේ ඉඳන් වෙනස් කරගෙන යන්න වෙනවා. මොකද ට්‍රැක් කරගන්න ලේසිම දේ IP ඇඩ්‍රස් එක ඕනම වෙබ්සයිට් එකකට තමන් ලොග් වෙද්දී ඒ තමන්ගේ IP ඇඩ්‍රස් එක ඒ වෙබ්සයිට් එකේ ඇඩ්මින්ට ඒක මේ ඇටට ඒක දැනගන්න පුළුවන්. ඒ හින්දා අපිට රවුටර් එක රීසෙට් කරලා අපිට සිද්ධ වෙනවා IP ඇඩ්‍රස් එක වෙනස් කරගන්න. ඒ හින්දා ඔබට ඉස්සෙල්ලා බ්‍රවුස් එක ඔන් කරලා ටයිප් කරන්න what is my IP address කියලා. ඊට පස්සේ ඒක ක්ලික් කරපුවහම ඔයාලට ඔයාගේ IP address එක දැන් පවතින IP address එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ IP address එක රීසෙට් කරන්න ඕන ඔකට රවුටර් එකෙන්. ඒක කරන්නේ ඔයාලගේ රවුටර් එකේ පිටිපස් සහ ඇති පොඩි සිදුරක් රීසෙට් කියන වචනෙත් එක්ක. ඒ රීසෙට් කියන වචනෙත් එක්ක දෙන සිදුර ඇතුළට හරි කටුවක් කියන තුඩගින් ඒ කියනවා ඒ වටින් වාහිරපුවාම රවුටරේ අත්වෙන ලයිට් එක පිළිගන්න ලයිට් එක ඔෆ් වෙලා ආය රීස්ටාර්ට් වෙනවා. එතකොට තමයි රවුටර් එක රීසෙට් වෙලා තියෙන්නේ. එතකොට පරණ පාස්වර්ඩ් එහෙම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ රවුටර් එකේ පිටිපස්ස සහ තියෙනවා ඇඩ්මින් එකයි පාස්වර්ඩ් එකයි. ඒක ගහලා ඔයාලගේ කම්පියුටර් එකට ආයෙ ලොග් වෙන්න මේ රවුටර් එකකින්. ඊට පස්සේ ඔයාලා ටයිප් කරන්න ඕන රවුටර් එකේ පිටිපස්ස ඇති ගේට්වේ කියලා ඒ IP ඇඩ්‍රස් එක මේ විදිහට ඇස් තියෙන මේ විදිහ IP ඇඩ්‍රස් එක ටයිප් කරපුවාම ඔයාලට මේ විදිහ URL එකේ මේ විදිහ පැනල් එකක් තමයි එන්නේ. මේ පැනල් එකේ ඔයාලගේ යූසර් නේම් එක විදිහට ඇඩ්මින් ඊට පස්සේ පාස්වර්ඩ් එකට ඇඩ්මින් තමයි බොහෝ දුරට දාන්නේ. ටයිප් කරලා ලොගින් වෙන්න. එතකොට ඔයාලා සෙල් D එකේ පාස්වර්ඩ් චේන්ජ් කරන පේජ් එකට එනවා. ඔයාලා මේ පේජ් එකට ආවට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ ඔයාලගේ රවුටර් එකේ අලුත් යූසර් නේම් එක පාස්වර්ඩ් එක දාගන්න එක විතරයි. මොකද මම කියලා දුන්නේ රවුටර් එක රීසෙට් කරලා ඊට පාස්වර්ඩ් එක සහ අලුත් යූසර් නේම් එක අවශ්‍ය වෙන නිසා මේකේ වයර්ලස් සෙටප් එකට ඇවිල්ලා Wi-Fi කියන එකට ඇවිල්ලා ඔයාලට පේන්න ඇති SSID කියන එකේ ඔයාලගේ තමයි යූසර් නේම් එක දැනට මාරු කරන්න එතන තියෙන SLT එකේ මොකක් හරි එකක් තියෙන එතන. ඊට පස්සේ ඔයාලගේ පාස්වර්ඩ් එක ඇඩ් කරලා apply කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ රවුටර් එක දැන් ලොග් වෙලා තියෙන එක ඩිස්කනෙක්ට් වෙයි. ඊට පස්සේ ආයෙත් ඔයාලා රවුටර් එකට ලොග් වෙන්න. එතකොට ඔයාලගේ ඊට පස්සේ ඔයාලගේ what is my IP address කියන එක ආයෙ ගහලා බලන්න. ඔයාලගේ IP address එක චේන්ජ් වෙලා නම් ඒ රවුටර් එක හරියට රීසෙට් වෙලා තියෙනවා කියන තමයි තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකට යමු. මොකද්ද ඊළඟ සොලූෂන් එක කියලා බලන්න.